කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඊයේ සිය නාම යෝජනා බහර දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයා දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසිනුයි පිළිගනු ලැබුවේ. අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලිය කුටිය වෙත පැමිණි ජනාධිපතිවරයා දළදා වහන්සේට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත්වල නිරත වුණා. දළදා මාලිගාව වෙත පැමිණ සිටි ජනතාවගේ සුවදුක් විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතාබහක් නිරත වූ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් සිය සුභාශිංසන පළ කළා. අනතුරුව මල්වතු මහාවිහාරයේ වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවිය ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉදිරියට යන්න තියෙන මොකක් කොම හරියට හදලා ගන්න 20 30 32 විතර වෙයි. ඊළඟ අවුරුදු 3-4 වැඩක. මේ 3-4 අපි හදුවා. ඊට පස්සේ ඉදිරියට ගෙනින්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකයි මම ආවේ. මොකද විශේෂයෙන්ම අපේ IMF එකේම ගිවිසුම් තියෙනවා. ඒක වෙනස් කරන්න ගියොත් මේ ඔක්කොම රටවල් 17ක් වෙනස් කරන්න ගියොත් මේ ටික ඔක්කොම වැටෙන්න. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඉන් අනතුරුව අස්කිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානායක හිමිපාණන් වහන්සේද බැහැදක කෙටි පිළිසඳරක නිරත වුණා. පර්ණ ක්‍රමයේ ගිහින් වැඩන්නේ අපි එකේ වැටු සදාසොත්ති භවන්තු තේ. මෙතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් පුළුවන් ශ්‍රී ලංකා සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අද උදෑසන කොළඹදී අත්සන් තබා තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.